අයිපෝවන් දෙපේ පුතේ ටීචර් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න ලෑස්ත වෙන්නේ 6 ශ්‍රේණියේ සිංහල 11 වෙනි පාඩම කලා වැවට පින් දීලා පලයල. එහෙනම් අපි දැන් අපේ පාඩම සාකච්ඡා කරමු. දුවේ පුතේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ කෘෂිකාර්මික රටක් කියන ඔයාලා දන්නවනේ. වර්තමානයට වඩා අතීතයේ තුල ගොවිතැන ජීවනෝපාය කරගත්ත මිනිසුන් ගොඩාක් හිටියා. ගොවිතැන් කරන්නේ ජලය අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ලංකාව තුල පළාතින් පළාතට නගරයෙන් නගරයට වැසි ලැබෙන ආකාර වෙනස්. අපේ රටේ වර්ෂයේ පුරාම වැසි ලැබෙන්නේත් නැහැනේ. එතකොට කොහොමද ගොවිතැන් කරන්නේ ජලය හොයාගත්තේ? පුතේ, ඒ නිසා තමයි ලංකාව පුරාම අපිට වැව් දකින්න ලැබෙන්නේ. වර්ෂාව ලැබෙද්දී ජලය එකතු කරගෙන අවශ්‍ය කාලවලදී ඒ ජලය යොදාගත්තා. වැව කියන දේ ලාංකික අපිටම ආවේණික වුණු වාරි තාක්ෂණික අංගයක්. R.L. Brohier රචනා කරපු ද සීන් සිලෝන් කෘතිය බ්‍රෝහියර් දුටු ලංකාව කියන නමින් අබේ හේවාවසම් මහතා සිංහලයට පරිවර්තනය කරනවා. අන්න ඒ කෘතියේ වැව සම්බන්ධව තියෙන තොරතුරු යොදාගෙන තමයි මේ පාඩම නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි බලමු වැව් ගැන අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. පුතේ, අපේ රටේ වැව් ගොඩක් තියෙනවා වගේම තමයි මේ වැව් එක්ක සම්බන්ධ වුණු හරි ලස්සන කතන්දර. එහෙම නැත්නම් අපි කියන්නේ ජනප්‍රවාද කියලා. මේ දේවල් එක එක විදිහට තියෙනවා. ඔන්න කලාවව හා ප්‍රසිද්ධ වුණු ජනප්‍රවාදයක් අපිට මේ පාඩමේ දීලා තියෙනවා. අතීතයේ අනුරාධපුරයේ හිටියා කඩවර කියලා මිනිස්සේ. මෙයා විවාහ වෙලා හිටියේ. හැබැයි එයාගේ බිරිඳගෙන් එයාට කරදර හිරිහැර සිද්ධ වුණා. ඒ හින්දා කඩවර වනාන්තරයට ගියා සැනසිල ජීවත් වෙන්න කියලා. එහෙම ගිහින් ඔන්න අවුරුදු 12ක්ම ගත වුණා. අවුරුදු 12කට පස්සේ රජවාසලට මුවමස් අරගෙන ගියපු වැත්තේ රජතුමාට මේ ගැන කියනවා, වනන්තරේ මිනිස්සෙක් ජීවත් වෙනවා, එයා වනයට ඇවිත් තියෙන ලොකු නිදානයක් ආරක්ෂා කරගන්න කියලා. මේක ඇහුවම පුතේ රජතුමා හරියට කලබල වෙනවා. එතුමාගේ අණකිරීම මත කඩවර රජවාසලට අරගෙන එනවා. රජතුමා ඔහුගෙන් නිදානය ගැන අහනවා. පුතේ, කඩවරාව නිදානයක් අරගෙන නෙවෙයිනේ. ඉතින් එයා කියනවා කලවල් ගොඩකින් ජලය බැස යන මාර්ගයක් තියෙන හින්දා ජලය එකතු වී සැතපුම් ගණනාවක් ඈතට තියෙන ජලාශයක් හැරෙන්නට තමන් දන්න වෙන නිදානයක් නම් නැහැ කියලා. එහි ස්ථීර ජලාශයක් ඉදි කරන්න පුළුවන් කියන එක දැකපු රජතුමා ඉතාමත් සතුටට පත් වෙලා කලාවැව නිර්මාණය කරනවා. වැව හදලා ඒක බලාගන්න කියලා බාර දෙන්නෙත් කඩවරට. ඉතින් පුතේ, ඔහොම ටික දවසක් ගිහාම එක දවසක් හොඳටම වහිනවා. මේ අධික වර්ෂාව නිසා වැවේ කාන්දුවක් ඇති වෙනවා. ඒ කාන්දුව නැවැත්තුවේ නැත්තම් වැව් බැම්ම කැඩින මහා විනාශයක් ඇති වෙන්න පුළුවන් කියන එක දකිනවා මේ කඩවර. ඉතින් ඔහු ජල කාන්දු වෙන ස්ථානයට තමන්ගේ ශරීරය තියලා තද කර ගන්නවා. දැන් මේ වර්ෂාවත් එක්කම එන්න එන්න වතුර මට්ටමත් වැඩිනවා. පුතේ, අවසානයේ මේ ක්‍රියාව හින්දා කඩවර තමන්ගේ ජීවිතය කැප කරනවා. ඒ පින් මහිමේ හින්දා ඔහු කඩවර දෙවියන් වෙලා කලාවැවේ අධිපති දෙවියන් හැටියට උපත ලබනවා කියලයි කියන්නේ. පුතේ, සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති වැව් ගාව, එහෙම නැත්නම් වැව් ඉස්මත්ත දේවාල හදලා තියෙනවා. ඒ දේවාලවල වැඩ සිටිනවා කියලා කියන්නේ වැවේ අධිපති දෙවියන්. උදාහරණයක් විදිහට ගත්තොත් මින්නේරි වැව ගාව මින්නේරි දේවාල එහෙම තියෙනවා දැකලා ඇති. ඉතින් පුතේ, මේ ජනප්‍රවාදය පැරන්නන් කොච්චර විශ්වාස කරාද කියනවනම් කලාවැවේ වාන උඩ කඩවර දෙවියන්ටත් දේවාලයක් ඉදි කරනවා. පුතේ, ධාතුසේන රජතුමා විසින් තමා කලාවැව නිර්මාණය කරන්නේ. අනුරාධපුර රාජධානී ක්‍රිස්තු වර්ෂ 455 473 දක්වා රජකම් කරන මෙතුමා කලාවැව විතරක් නෙවෙයි, යෝධ ඇල, බළලු වැව වගේම අවකන බුද්ධ ප්‍රතිමාවද එතුමා කරවුවක්. පස්වන සියවස වන විට බළලු වැව හා කලාවැව එක් කරලා විශාල ජලාශයක් ඉදි කරනවා. මේ ජලය අඩි 40ක් විතර පළල යෝධ ඇල ඔස්සේ සැතපුම් 54ක් දුර ඇති අනුරාධපුරයට කෙන ගියා.
දුවේ පුතේ අද වෙනකොට නම් යන්ත සූත්‍ර භාවිතා කරලා ඉංජිනේරුවන් විවිධ උපක්‍රම යොදාගෙන ඉක්මනින් මේ වගේ දේවල් සිද්ධ කරනවා. හැබැයි මීට අවුරුදු දහස් ගණනකට කලින් මේ තරම් නිර්මාණයක් සිදු කළේ කොහොමද කියන එක නම් තේරුම් ගන්න අපහසුයි. ධාතුසේන රජතුමා මේ නිර්මාණයට විශිෂ්ට පුරුකක් එක් කරනවා. ඒ තමා වාරි මාර්ග මගින් ජලය සැපයිය හැකි වර්ග සැතපුම් 18ක වපසරියක් තුල ග්‍රාමීය වැව් 100ක් ඉදි කරලා ඒ සීමාව තුල අංග සම්පූර්ණ වාරි මාර්ග පද්ධතියක් බිහි කරනවා. පුතේ, ලංකාවේ වැව් අතර විශිෂ්ටතම වාන තියෙනවා කියන්නේ මේ කලා වැවයි. මේ කළුගල කපල තමා හදලා තියෙන්නේ. කාලයක් යන විට මේ වැව් එහෙම ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවනේ. ඉතින් කලා වැවත් ඒ විදිහට නැවත ප්‍රතිසංස්කරණය කරනවා. හැබැයි මේ වාන නම් ඒ විදිහටම තියෙන්න ඉඩ හැරලා තියෙනවා කියලයි කියන්නේ. වාන කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? මම ඒක චුට්ටක් පැහැදිලි කරන්න. වාන කොටස් දෙකකින් අපිට දක්වන්න පුළුවන්. පිටවාන සහ ඇතුළු වාන. පිටවාන කියලා කියන්නේ වැවේ වැඩි ජලය පිටකිරීමට තනා ඇති අංගය. ඇතුළු වාන කියලා කියන්නේ වෙනත් ජල මූලාශ්‍රයකින් වැවට ජලය ලබා ගැනීමට සකසා ඇති අංගය. ඒ වගේම තමා පුතේ විශාල වැවක තියෙන තවත් අංගයක් තමා රළපනාව. රළපනාව කියලා කියන්නේ වැවේ දිය රැලි ඇතුළු බිත්තියේ වැදීමෙන් හානි පැමිණීම වළක්වීමට යොදාගන්නා අංගයයි. තවත් අංගයක් තමා බිසෝකොටුව කියලා කියන්නේ. මේ බිසෝකොටුවෙන් ජලය පාලනය කළ හැකි වෙනවා වගේ මුළුමනින්ම නවත්තලා දාන්න පුළුවන්. ජලය බස්සනවා කියලත් කියනවා. මේ බිසෝකොටු සතු විශාල දුරපළු දැවෙන් නිර්මාණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒවා ඔසවන්න අලියතෙන් යොදාගත්ත කියලත් සඳහන් වෙනවා. පුතේ, මෙන්න මේ විදිහට විශිෂ්ට අංග, වැවක තියෙන විශිෂ්ට අංග කලා වැව තුලත් ඇතුළත් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ පාඩම රස විඳින්න ඇති කියලා. අපි තවත් දවසක අලුත් පාඩමකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආයුබෝවන්.